2018 වර්ෂයේදී ජාත්‍යන්තර වෙළඳපොළට ගොහින් 60% වගේ පොලි අනුපාතයෙන් යටති ඇමරිකානු ඩොලර් මිලියන 2500 ඩොලර් බිලියන 2.5 2018 වර්ෂයේදී ණය වශයෙන් ලබා ගන්න. 2019 වර්ෂයේදී අයවැලේකණේ ඉදිරිපත් කළා. ඒ අයවැලේකණේ සම්මත වෙන්නත් කලින් මාර්තු මාසේ 7 වෙනිදා ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා 108% ආසන්න පොලියට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ණය වශයෙන් ලබා ගන්න. දැන් මිලියන 2400 බිලියන නම් 2.4. දැන් මේ ඉතාම කෙටි කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 4.9. ඒ කියන්නේ දළ වශයෙන් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ආසන්න වශයෙන් ඉතාම කෙටි කාලයක් තුලදී ණය වශයෙන් ලබාගෙන. මේ මුදලේ බරපතලකම ඔබට වටහා ගන්න පහසු වෙනවා. උපනූපන් પરම්පරාවලට හිමිවිය යුතු මහා සංවර්ධන ව්‍යාපෘතියක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ හම්බන්තොට වරාය විකුණලා ලබාගත්තේ 1.4 ඇමරිකානු ඩොලර් බිලියන 1.4. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තුන් අවුරුදු ණය ගිවිසුමකට ලබාගත් මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5. කෙටි කාලයක් තුලදී ජාත්‍යන්තර වෙළඳපොළින් ගිනි පොලියට ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5. එතකොට වටා ගන්න පුළුවන් හම්බන්තොට වරාය වගේ වරායවල් කීයක් හදන්න පුළුවන් මුදලක්? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත්ත 1.5 වගේ කී ගුණයක්ද මේ ලබාගෙන? මේ රටට දැරිය නොහැකි ගිනි පොලිය ණය බරක්. ඒට හේතු කීපයක් තියෙනවා. එකක්, මේ දිනවල ජාත්‍යන්තර වෙළඳ පොලියේ පොලි අනුපාතයේ ස්වෛරීත්ව බැඳුම් කරවල ඇමරිකා එක්සත් ජනපදයේ ජපානයේ වැනි රටවල් සපයනකොට ඒ වෙළඳ පොලියේ 3%, වැඩිම වුණොත් 4%. දැන් පවතින පොලි අනුපාතය ඒක ජාත්‍යන්තර වෙළඳ පොලි 3%-4% තමයි ලෝකෙ වෙන රටවල් මේ බැඳුම් කර නිකුත් කරලා ණය ගන්න. අපි ඒ වගේ දෙගුණයක් පොලි අනුපාතයකට එකඟ වෙලා තමයි මේ ණය ආරම්භ කළේ.